ඒ යථාර්ථය දක්වන විදියට තමන්ට අතරගන්න බැරි දේවල් ගැන එහෙම මෙනී කරනකොට ඒක ලොකු උදව්වක්. හිතන්න ළමයි ගැන වුණත් ළමයින්ට අපි බැඳිලා ගැලිලා ඉන්නකොට ඒකනේ ළමයි අපිට ලොකුම බැඳීම් තියෙන එතන සාමාන්‍ය මම දැකලා තියෙනවා අම්මලා තාත්තලා. ඒක බලන්න කොහොමද අපි මෝහයෙන් හිතන හින්දා මම දැකලා තියෙනවා ඒ කියන්නේ ආරංචිලා තියෙනවා තමාක ළමයි හදන් දෙනවා පොඩි කාලේ. ඒ හදන් දුන්න ළමයි ඒ කියන්නේ අම්මලා දකින්නේ නැහැ. ඊට පස්සේ අවුරුදු 18 20න් පස්සේ තමයි මේ රෙකෝඩ්ස් ලැබෙන්නේ. ඊට පස්සේ කොහොම හරි කන්ටැක්ට් කරනවා. එක ළමේ කොහොම හරි ආ වැඩ කරලා තියෙනවා එක මේ ෆැක්ටරි එකක. ඒ ෆැක්ටරි එකේ හිටපු මේ වැඩ එක නෝන කෙනෙකුට යා නිකම්ම ඒගොල්ලන් යාළුවෝ. පස්සේ බලනකොට එයාගේ අම්මා හිතනද ඊට පස්සේ එයා ඊට පස්සේ තමයි අර අම්මට කියන බැඳීම් හැඟීම් එන්න පටන් ගත්තේ. එතකොට අර වෙලාවෙත් ආශ්‍රය කරාට එයා මැරලා ගියත් එච්චර දැනෙන්නේ නැහැ දුකක්. එතකොට බලන්න පින්වතුනි අර හැඟීම අර රූපයට අරම මගේ පුතා නේද කියලා එහෙම හිතනවත් එක්කම තමයි තව තැනක ෆෝන් කෝල් එකකින් තමයි පළවෙනි කන්ටැක්ට් එක කරන්නේ. අම්මට තාම හැඟීම එන්නේ නැහැ. මේ මොකද්ද අර මව් හැඟීම එන්නේ නැහැ තාම. එයා කියනවා. හැබැයි සෙල් ෆෝන් එකට අර පින්තූර එවන්න පටන් ගන්නවා. එතකොට තමයි හැඟීම එන්නේ. ඒ බලන්න පින්වතුනි අර පින්තූරයකට තමයි Tamange ඒ ඒ පින්තූරේ මොහ ඒ කියන්නේ මොහෙන් අපිට ඇත්තම දැන් එකයි අපි භාවනාවිති කරන්නේ අපි ඒකේ ඇත්ත කොටස් බලන්න පටන් ගන්නවා. දැන් මෙහෙම දකින්නකොට දැන් මම තව ටිකකින් එක කරයි. ඔය ධාතු වශයෙන් බලන එකේ වුණත් ඒක ඇත්ත ස්වභාවය. අපේ ඇත්තටම අපි දැන් මෙහෙම හොල්ල හොල්ල හිටියට ඒ කියන්නේ යම් ස්වභාවයකින් හැදිච්ච ශරීරයක් තියෙන්නේ. ඉතින් ඒවා අපි වැටහිගෙන ඉනකොට අතරිනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි ඉබේම අත ඇරෙනවා. ඉතින් හිතන්න සමාක අම්මලා මම දැකලා තියෙනවා වැච මගේ ආච්චි කෙනෙක් හිටියා. ඒ කියන්නේ සීයාගේ අම්මා මේ පුතා මැරෙනකොට ගියවත් නැහැ ළඟට එක පුතෙක් බීලා හැම ඒක වැරදි වැඩ කෙරිලා බුදු පිළිරුවක් ගාව ජපමාලාවක් තියාගෙන කඳුලක් හෙලලලා නැහැ පින්වතුනි. එතකොට මේගොල්ලන් අපේ අම්මට කියලා තියෙනවා අම්මට කතා කරනවලු මේ ආච්චි දුවේ මෙහෙමයි සතර සතිපට්ඨානේ වඩන්නේ කියලා අර නවසිවිකේ නිතරම පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ දවස් 9කදී මේ ශරීරය මෙහෙම මොකද ඒ කියන්නේ පණුව ගහලා මැරිලා යන හැටි. මැරිලා පස්සේ කුණු වෙන හැටි. ඉතින් පින්වතුනි හිතන්න මේ රූපේ කැඩෙනකොට එහෙම Tamante හැංගීම බැඳීමත් එහෙමම දුර වෙනවා. මනස සුවපත් වෙනවා. එදා ඒ වැඩේ තියෙන එක පොඩි හේතුවක් තියෙනවා. ඒ මෑණිවරු ආශ්‍රය කරපු ස්වාමීන් වහන්සේලා හිටියා. ඒ කියන්නේ මම දැක්කා ඒ කාලේ අර පෝට්‍රේට් එකක් තියෙනවා පොඩි පින්තූරයක්. ඒකේ තියෙනවා CI ඒගොල්ලන්ගුත් මහාන කරා తాවකාලික බුරුම පන්සලේ. ඒතර උන්වහන්සේලාගේ පේනවා දැක්කම මේ බුදුහාඳුරු කියපු පිළිවෙත් හොඳටම පුරලා තියෙනවා. ඉතින් එහෙම කට්ටිය හම්බ වෙනකොට ඒ දැනුම ඒගොල්ලන්ට වඩපු දේ ලැබෙනවා. අද අපි මේ තත්ත්වයට ආවේ ඒ සුතුමන් වහන්සේලා ලැබුණ ආශ්‍රය කරා. එතකොට කවුරුත් හිතන්නේ නැති දේවල් කරන්න Tamanට අපි ආශ්‍රය කරපු දේ අනුව තමයි අපි වෙන්නේ. අපි ඔහෙ මේ මායාවගේ උඩුක්කු ඉන්න අය ආශ්‍රය කරොත්. ඒ කියන්නේ නන්නත්කාර කට්ටිය ආශ්‍රය කරොත් අපිට මේ ගමනේ තියෙන පිනුත් නැති වෙන්න ඉඩ තියෙනවා. අපි කාටවත් ගැටෙන්න නරකයි. හැබැයි අපි හිමීට අයින් වෙන්න ඕනේ. කාලිනාස්ති කරන්න එපා පින්වත්නි. ඒ කියන්නේ අපි බන කියන කෙනෙක් නෙමෙයි. අපි බලන්නේ ක්‍රියාවෙන්. ක්‍රියාවෙන් මොකද්ද වෙන්නේ කියලා. කවුරුහරි සල්ලි පස්සේ යනවා නම් එක එක දේවල් ඔය වගේ පැතිවල යනවා නම් පින්වතුනි එතන පොඩ්ඩක් අපිට ඔළුවක් තියෙනවනේ හිතන්න මෙතන මේ ඒ කියන්නේ සුදුසු දෙයක් තැනක් නෙමෙයි කියලා. එළියෙන් අපිට දෙකක් පේනවනේ පින්වතුනි පින් දෙන්නේ අපිට කෙනෙක් දැක්කම එයාගේ වචන පේනවා. ශබ්ද ඒ කියන්නේ මේ ඒ කියන්නේ කනට ඇහෙනවා ඇහැට පේනවා. ওই දෙක අපි ওই දෙකෙන් දැනගන්න පුළුවන් කෙනෙක්ගේ ඒ කියන්නේ අඩු හිත කියවන්න බැයි නම් ඒක සූත්‍රයක කියනවා බුදුහාඳුරෝ කෙනෙක්ව අපි ෆලෝ කරන්න ඕනේ කෙනෙක්ව දැනගන්න හැටි. එයාගේ මේ විදියට දේවල් වෙනවා නම් අපි කේන්ති වෙන් වචනයක් කිය වෙනවා නම් මූණ ඇඹුල් කරන් ඉන්නවා නම් මං තව රෝග ලක්ෂණ කියන්නම් මේ කාලේ. ඒ කියන්නේ ඇස්පිල්ලම් ඒක ඔක්කොම කිව්වත් හරිනේ. මම අඳුර ගන්න ක්‍රම ඔක්කොම කිව්වත් කොහොම හරි මං කියන්න හයියෙන් ඇවිදිනවා නම් ඒ කියන්නේ හයියෙන් ඇවිදිනවා නම් ඒ කියන්නේ මූණ ඇඹුල් වෙලා තියෙනවා නම් ඒකල ඉතින් කොහොමද ගොඩක් අය තියෙන්න පුළුවන්. තව අ
Harina me marge wadana kota ena karunu tikak man kiyannam. Metana shine ekak enna patan gannawa. Oi naral patale. Eken hariyata me ojasa kiyana eka moleyata yanda wenakota. Eken api me bhavana karanakota apita sanipawal enna one pinothini. E sanipawal enakota ape yam yahamin enakota yam ape ara eka me mokadda awura eke enawa nikan pimbila 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 me monada shine ekak. E shine eka nathi karaganna arakai. Abrahmachari wenna kota anip patta wenawa. Edila yanawa wage wenawa. Ekene apiwa kirituma karala daane lokuma whisky ekak wage heroin ekak wage ekene raage mata metana kramayak na idiri anagathayedi api hamba wenawana gaanu kattiya wenama inda ganwana nan hondai pirimi kattiya wenama inda ganwana nan hondai ada kaalith ekka api udawwak karagannone api me midila yana midenna try karana patta ti meka me taama mata ona widiyata sakas wena kaalayak taama ewilla na man eka udaw kara eka අපි එක එහෙම එම හරි ගස්ස ගන්න ඕනේ එදා මම මහ වෙන්න ඉස්සෙල්ලා ওই නිලඹ එහෙම ඒ මහත්තයා මට පස්සෙන් ඇවිල්ලා නිතරම කිව්වා එහාට එන්න කියලා කවුද ගොඩ්වින් සමරත්න මහත්තයා ඒ කාලේ එනවා එයාත් හරිම සද්දවන්තයා එයා ඒ කාලේ මන්දනේ මට වඳිනවා පුදුම මේ අර මට ඉතින් නිතරම ඇහුවා එයා හිතුනේ එහාට ආවම ඒ තැනට මොකද ඒගොල්ලන්ගුත් තැන් වලට බැඳිලා ඉඳත්තේ ඉතින් මම එහාට ගියේ නැහැ මොකද හේතුව මම එදා ඒ කියන්නේ රාගයෙන් සැහැන සටන දිදී හිටපු හින්දා. ඒ තමන්ට මේක ගැලවෙන්න ඕනේ කියලා ලොකු ඌමනාවක් තියෙනකොට ඒ විදියට තමන්ගේ ජීවිතේ හරිගස්සගෙන එනවා. එන්ඩෝනි ක්‍රියාවෙන්. ඉතින් එදා මම ওই විදියට කරා මේ වලින් මිදෙන්න. ඉතින් අපි අර ටිකක් මේක සම්පූර්ණයෙන්ම අපි බලන්න ඕනේ. එදා ඔෆිස් වල යනකොට මම මටම නීති දාගත්තා කවුරුත් ගෑනු කෙනෙක් බලන්නේ නැහැ කියලා. සමාජකට මගේ අර එන මොකද්ද කවුද මේ? අර බොස් ඒ කාලේ එක ගෑනු කෙනෙක් හිටියේ මම ඇන්දර ෆිනෑන්ස් කන්ට්‍රෝලර්ද කොහෙද ඉතින් මං එයා විතරක් එනවාද කියලා බලනවා නැත්තම් බිම්බලාගෙන කමටහනෙන් ඔක වඩිනවා ඇඳුම් ඇඳලා හිටියට අර තමා කටට තේරෙන ඒගොල්ලන් හිතනවා ඔබ වහන්සේ භාවනා කරනවා නේද කියලා කියපු අය හිටියා මොකද ඒක යම් ভাইබ්‍රේෂන් එකක් ඇති කරනවා සමහර බැරි තැන් වලදී දොර වහලා මේ කියන්නේ මම ටොයිලට් එකේ භාවනා කරා මට මේ කෙනෙ දෙනෙ පේනවා ඒගොල්ලන් මට මොකද ගොඩාක් ඔෆිස් යන අය ඇති ඒගොල්ලන්ට මේක අදාළ වෙනවා මොකද ඔෆිස් එකේ එක එක අමනා ඔය තමා කියලාට මම එක්කෙනෙක් කම්ප්ලයින් කරා මම හිතන්නේ ඉන්නේ එක්කෙනා වෙන්න ඇති අර හම්බ වෙලා මේ අර එක එක සාදනේ මොකද මන්ද නැ සාද දෙවට කියන්නේ අර පාටිස් ගෙට් ටුගෙදර්ස් අර මේවා මේ ඉතින් දැන් මේ ධර්මය යන අයටනේ මේක හරිය හිස එක කැක්කුමක් ඒ ඉන්න පරිසරයේදී එක එක දැන් මටත් එක මූණ පෑවක් මම ඉස්සර ක්‍රිකට් ගහන ඒ කියන්නේ ක්ලබ්ස් වලට ගහන කාලේ මම බාලමෙක් කෙනා ඒගොල්ලන් එතකොට මේ දැනගත්තා මම බොන්නේ නැහැ ඒගොල්ලන් අර නයිට් ක්ලබ් වලට ගියාම මම ඒවට ගියේ නැහැ ඒගොල්ලන් එතකොට අර අන්තිම දවසේ ටිකක් කම්මැලි හින්දා මට පොවන්න බැලුවා ශානක is going to drink ශානක is going to drink කියලා ඒ කාලේ මේ මොනවාද ශානක බොනවා ශානක බොනවා ශානක බොනවා කියලා ඔහොම ඔක්කොම එකතු වෙලා ඉතින් එහෙම කියනකොට අපේ හිත වෙනස් වෙන්න බලනවනේ පින්වතුනි අවංකව මම දැන් ඊළඟ පාර කිව්වම මේක අරන් බීලා තියන්න කියලා තමයි හිතුවේ මම මේ පොඩි බියර් එකක් නේ කියලා. අපි මම විස්කි බීලා තියෙනවා මේ මේ පියතුමා මට ඒක බෙහෙත් ඇටියට දීලා තියෙනවා. නැත්තම් නෑ මට ඒකට පලාතේවත් අවංකව කියනවනේ මගේ පියතුමා ඒ දැකපු යම් අවස්ථාවලදී ඒ පාටි වලදී දැකපු ඒ වලින් මට ඒ බොන පැත්තට නම් කිසිම මේකක් තිබුණේ නෑ. يعني ඉතින් හැබැයි අර අර ප්‍රෙෂර් එකත් එක්ක අර බියර් එක හරි ගන්න තිබ්බා. ඒ ගන්න යනවත් එක්කම මම දන්නේ දෙවිවරුද කවුද දන්නේ පිටිපස්සෙන් කෙනෙක් කිව්වා මොකද්ද ශානක ස්ටික් ටු යෝ ප්‍රින්සිපල්ස් කියලා ශානක මේ මොකද්ද ඔයාගේ ප්‍රතිපත්ති වලට ඉන්න කියලා ඒ කිව්වෙත් මේ මොකද්ද මේ එක ගෑනු කෙනෙක්ගේ ප්ලේයර් කෙනෙක් ගහන ක්‍රිකට් ශ්‍රී ලංකන් කෙනෙක්ගේ නෝනා කෙනෙක් ඉතින් හැම වෙලෙම නෝන්ලා නරකත් නැහැ ඒකනම් උදව් වෙන වෙලාවල් තියෙනවා ඉතින් ඒක ඇත්තටම ධෛර්යය ආවර ලැජ්ජාවටනේ අපි හිතන්නේ නැහැ කියන්නේ ඉතින් දැන් පස්සේ නැහැ කියන්න පුරුද්දකට එනවා ඉතින් දැන් මම අර එක්කෙනෙකුට මම ඔය වාහනේ යන ගමන් ඒ මහත්තයත් ඔය බැංකුවක වැඩ කරන්නේ. ඒ මහත්තයා මට කිව්වා මේ මං ඉතින් ඇහුවා මහත්තයෝ මහත්තයට ඔය ඉන්විටේෂන් සාම මොකද්ද කන්දෙන්? එයා ලොකු තනතුරක ඉන්නේ. එයා කියනවා මම හැමදෙම මම යන්නේ නැහැ වට කියලා. කොක්ටේල්ස් වලට අරම මේවා තියෙනවා කිව්වා. මම යන්නේ නැහැ කිව්වා. ඒගොල්ලන් මං ගැන එක එක හිතනවා ඒක කවන්නේ. අන්න ඒක උත්තරයක් ඔය පින්වතුන්ලට. ඕගලන් රත්තරම් පින්වතුනි ඕගලන් ඉපදිලා ඇවිල්ලා තියන්නේ යම් දෙයක් කරන්න මේ ලෝකෙට සැනසීමක් දෙන්න. ඒ කියන්නේ ඕගලන් ගාවේ බීජ ඔක්කොගෙම තියෙනවා. ඕගලන් ලොකු කාර්යයක් කරන්න තියෙනවා ඉදිරි කාලෙදී.
වැඩි කලක් වෙන්නේ නැහැ මෙහෙම එන්න එන්න ඒ බොහෝ පිරිසකට ගැලවෙන්න අවස්ථාවක් කරන ලොකු වස්තු ටිකක්.